කිසිම වියදමක් නැතුව කෑමක් හදාගන්න තියෙනවා නම් අපි හැමෝම කැමති නේද? ඒකට හේතුව මේ කාලේ හැමෝටම අමාරුකම් තියෙන නිසා. අදම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදර කුසී තියෙන අමුද්‍රව්‍ය වලින් විතරක්ම හදන රසම රස කෑමක් හදාගන්නේ කොහොමද කියලා. එකතු වෙන්න අපිත් එක්ක මේ රස රෙසිපි. අද මම හදන්න යන්නේ කිරියලකොළ පිටි සලාදයක්. පහසින් වලගේ වත්තෙන් හොයාගන්න පුළුවන් ගහක් තමයි කිරියලකොළ ගහ කියලා කියන්නේ. ඉතින් ඒක පාවිච්චි කරලා සලාදයක් හදාගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. මේ සලාදය හදන්න අපිට අවශ්‍ය වෙන්නේ කිරියලකොළ පිටි ශාකයේ පිත්ත විතරයි. මේ සඳහා අපි කොළ පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා විසික් කරන්න එපා කොළ. ඒකෙන් මැල්ලුම් හදාගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ පිත්ත සුද්ධ කරගන්නේ කියලා. මේ පිත්තේ වටේ සිවියක් තියෙනවා. මේ සිවිය ඉවත් කරලා තමයි අපි මේ සලාදේ හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට පිත්ත සිවිය ඉවත් කරගන්න. දැන් අපි බලමු මේ සලාදේ හදන්න අවශ්‍ය වෙන අනිත් අමුද්‍රව්‍ය මොනවද කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා සිහින ලියාගත්ත රතු ලුණු ගෙඩි කීපයක්. ඒ වගේම දෙහි බෑවක යුෂ, ඒ වගේම සිහින ලියාගත්ත මාළු මිරිස් කරල් කීපයක්, ඒ වගේම සිහින ලියාගත්ත අම්මිරිස් කරල් කීපයක්. දැන් අපි ලෑස්ති වෙන්නේ කලින් සුද්ධ කරගත්ත අපේ කිරියල පිටි ටික සිහින ලියාගන්න. මෙන්න මේ විදියට සිහින කිරියල පිටි ටික ලියාගන්න ඕනේ. දැන් අපි සිහින ලියාගත් අපේ කිරියල පිටි ටික ලුණු මිශ්‍ර වතුරේ විනාඩි 5ක් තියාගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ අපේ කිරියල පිටි ටික. ඔයාලට පේනවනේ මම මේකේ වතුර හොඳින් මිරිකල ඉවත් කරගෙන තමයි මේ අරගෙන තියෙන්නේ. ඒකට දැන් අපි එකතු කරගන්නවා සිහින ලියාගත්ත රතු ලුණු ගෙඩි කීපය, සිහින ලියාගත්ත අමිරිස් කරල් කීපය සහ මාළු මිරිස් කරල් කීපය. මේක හැඳින් හැඳින් කවලම් කරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා ගාගත්ත පොල්. ගාගත්ත පොල් වැඩිපුර එකතු කරගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගාගත්ත පොල් එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා දෙහි බෑවක යුෂ. ඊට පස්සේ ඔයාලා අතින් හොඳට මේ මිශ්‍රණය අනා ගන්න ඕනේ. මේ වෙලාවේ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපි කලින් මේක තියලා තිබ්බ ලුණු මිශ්‍ර වතුර නිසා කිරියල පිටි වලට හොඳින් ලුණු උරාගෙන තියෙන්නේ. ඒක නිසා කාලා බලලා අවශ්‍ය නම් විතරක් ලුණු එකතු කරගන්න. මේ තියෙන්නේ කිරියලකොළ පිටිවලින් හදාගත්ත රසම රස සලාදය. ඉතින් ඔයාලටත් පුළුවන් ගෙදර අය එක්ක එකතු වෙලා මේ සලාදය හදලා රස විඳින්න. මේ වගේම පෝෂ්‍යදායි ගුණෙන් සපිරි ආහාර වට්ටෝරුවක් ගේන බලාපොරොත්තුවෙන් අදට මම ඔයාලා ගෙදරින් සමුගන්නවා. ගිහින් එන්නම්.